සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද දවසේදී පිඟත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා
ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ලක්ෂ සංඛ්‍යාත නෙත් ශ්‍රාවක පිරිසට ශ්‍රවණය කරවන්නට දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ අංක 325 ගාලුපාර බේරුවල පදිංචි සන්ධ්‍යා කරුණාරත්න මහත්මියත් HVH කරුණාරත්න මහත්මාත් කියන මෙනි මේ පුණ්‍යවන්ත දෙපළ. අදේ ඇත්තෝ මේ දේශනාවේ දායකත්වයේ දරමින් සුවිශාල පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කරවල දෙනවා. අපි හැමදාම මේ කාරණාව බොහොම විශේෂයෙන් සිහිපත් කරන කාරණාවක්. අද මේ දේශනාව අති විශාල ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කරනවා. මෙරට වගේම විදෙස් රටවලත්. විශේෂයෙන් අපි ගොඩාක් වෙලාවට දැකලා තියෙන මේ නෙත්නාලිකාවේ ඒ ධර්මදේශනා ශ්‍රවණය කරන ශ්‍රාවක විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. මං හිතන්නේ නෙත්නාලිකාවත් එක්ක එකතු වෙච්ච සුවිශාල පිරිසක්. ඉතින් ඒ කාරණාව අපිට නොයෙක් වලාවදී ඔප්පු වෙනවා. නොයෙක් තැන්වල ධර්මදේශනාවන් වලට වඩිද්දී. තුට ඒකින් අපට තේරෙන දෙයක් තමයි මේ නාලිකාව හරහා විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවා කියන කාරණාව. ඉතින් ඒ නිසාම මං හිතනවා මේක හොඳ ධර්ම ශාලාවක් වගේ, ධර්ම මණ්ඩපයක් වගේ. ඉතින් එවන් වූ තැනක තමන් දායකත්වයේ දරනවා කියන්නේ හරියට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එකම තැනකට රැස් කරවලා බණ කිව්වා හා සමානයි. ඉතින් එක්කෙනෙකුට දෙන්නෙකුට බණ ටිකක් අහනවටත් වඩා, සීයකට දෙසීයකට අහනවටත් වඩා තවත් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න දෙන එක කොච්චර වටිනවද? මොකද්ද ඒකෙ තියෙන වටිනකම? අපට නොයෙක් තැන්වලදී මුණ ගැහිලා තියෙනවා. මේ නාලිකාව හරහා දේශනා කරපු ඇතැම් ධර්ම කාරණාවල් ශ්‍රවණය කරලා ඒවා තමන්ගේ ජීවිතය තුළ පිළිපදින පිරිස යම් යම් අඩුපාඩුකම් නිවැරදි කරගෙන නිවැරදිව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණාව දැනගෙන කටයුතු කරන පිරිසක්. එතකොට ඒ පිරිස ගොඩාක් වෙලාවට මේ නාලිකාව හරහා දේශනා කරපු කරුණු ශ්‍රවණය කරලා ඔවුන් ඒ කාරණාවල් නිවැරදි කරගෙන තියෙනවා. තොර හිතන්නකෝ, යමෙක් එවැනි ධර්මදේශනාවක් අහලා සුළු මොහොතකට හෝ තමන්ගේ ජීවිතේ වෙනස් කරගත්තොතින් ඒ කෙනාගේ ජීවිතේ වෙනස් වුනේ මේ බණ ටික අහලා නම්. තොර හිතලා බලන්න, ඒ ධර්මදේශනාවට දායකත්වයේ දරුපැත්තන්ට මොනතරම් පිනක් රැස්වෙනවද? බණ කියන මටත් පින් රැස්වෙනවා, ඒ දේශනාවට දායකත්වයේ දරුපැත්තන්ටත් පින් රැස්වෙනවා. ඉතින් ඒකයි මේ කාරණාවේ තියෙන විශේෂත්වය. ඉතින් අද ඇත්තෝ මේ දේශනාවේ දායකත්වයේ දරලා විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරවලා ඒ ධර්ම දානමේ පින්කම රැස් කරගන්න බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ පින්වතුන්ට අපි දේශනාව අවසානයේ පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ. අද ධර්ම දේශනාව සඳහා පින්වතුනි මම බොහෝම සුවිශේෂී
කතාවක් දේශනාවට මාතෘකාව හැටියට තෝරගත්තා. මේ දහම් කතාව තුළ අපේ පින්වතුන්ට බොහොම විශේෂ කාරණා රැසක් දේශනා කරන්න පුළුවන්. එනිසා තමයි මම මේ කතාව අද පින්වතුන්ට දේශනා කරන්න තෝරගත්තේ. ඒකට හේතුව තමයි පින්වතුනි සසරේ පින්වතුනි අපට නොයෙක් දෙනා මුණ ගැහෙනවා. ඒ සංසාරේ යන ගමනේ මේ ජීවිතේ අපට පිරිසක් දැන් මුණ ගැහිලා තියෙනවා. දෙමව්පියෝ හැටියට, අඹදරුවෝ හැටියට, ඥාති සහෝදර පිරිස හැටියට, හිතමිතුරන් හැටියට පිරිස එකතු වෙනවා. ඔවුන් එක එකටම වැඩ කරගෙන යනවා. හැබැයි පින්වතුනි මේ ජීවිතය අපි අත්හරිනකොට හැමෝම එකම පාරේ යන්නේ නැහැ. විවිධ පාරවල්වල තමයි යන්නේ. ඉතින් ඒ කාරණාව මං හිතනවා මේ පින්වතුන් දැනගැනීම ඉතාම වැදගත් කියලා. මොකද එතකොට තමන්ට තීරණය කරන්න පුළුවන් තමන් යන්න ඕන මොන පාරේද. ඒ තෝරගත්තු පාර තමන්ගේ ජීවිතය යහපත් තැනකට අරගෙන ආවේ. මොකද අපි එකට පින් කරනවා, එකට කටයුතු කරනවා. නමුත් එකට පින් කළත් පින්වතුනි හැමෝම එකම පාර යන්නේ නැහැ. විවිධ පාරවල් වල තමයි යන්නේ. අන්නේ කාරණාව අද මේ ධර්මදේශනාව තුළින් මං අපේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පින්වතුනි සැවැත් නුවර හිටියා එක මැණික්කරුවෙක්. මේ මැණික්කරුව තමයි කොසල් රජුරුවන්ගේ මැණික් උපදමන්නේ. ඒක තමයි ඔහුගේ රාජකාරිය. දැන් මේ වෘතිය ගැන ගත්තොතින් පින්වතුනි සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක බොහොම ප්‍රාථමික මට්ටමේ වෘතියක් කියලා. හැබැයි පින්වතුනි මේක ඉතාම උසස් වෘතියක්. ඒ කාරණාව අපටම හිතා ගන්න පුළුවන්. මැණික් කියන්නේ පින්වතුනි බොහොම වටිනාකෙන් රතනයක්නේ. එතකොට ඒ වටිනා කියන රතනයක් මේ නූගතෙකුට, දුර්වලයෙකුට, දුබලයෙකුට කවුරුවත් දෙනවද? නෑ. ඉතාම උසස් කෙනෙකුට තමයි ඒකත් දෙන්නේ. ඒතර ඒකෙම හිතාගන්න මේ වෘතිය කොච්චර උසස්ද කියලා. කොසල් රජුරෝ තමන්ට ලැබෙන වටිනා කියන මැණික් උපදමන්නේ මේ මැණික් කරුව ළඟට. උපදමන්නේ වන්නේ මේ මැණික් කරුව ළඟට. මොහු ඒ වගේම තමයි බොහොම සද්ධා සම්පන්න කෙනෙක්. එතකොට සද්ධා සම්පන්නයි කියලා කියද්දී අපට වැටහෙනවා එහෙනම් මොහු බොහොම පින් කරන කෙනෙක්. ඔව් ඇත්තට මොහු බොහොම පින් කරන කෙනෙක්. මොහුගේ නිවසේ හිටියා මොහුයි මැණික්කරුවයි බිරිඳයි දරුවොයි. ඒ වගේම ගෙදර ඇති කරා කොස්වහලෙහිණිය. හොරතලයට ඇති කරා කොස්වහලෙහිණිය. පින්වතුනි මේ ගෙදරට හැමදාම හාමුදුරුව නමක් දානිට වඩිනවා. දවස ගානේ වඩිනව උන්වහන්සේ. මේ කතාව සිද්ධ වෙන කාලේ වෙනකොට පින්වතුනි මේ මැණික්කරුවගේ ගෙදරට මේ හාමුදුරුව වැඩම කළා තියෙනවා අවුරුදු 12ක්. උන්වහන්සේ නමින් මණිකාර කුළුපක තිස්ස. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. හැබැයි උන්වහන්සේ රහත් කියලා
මේ නිවසේ කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ඒ කාරණාව මේ කතාව ඉදිරියට සාකච්ඡා කරද්දී අපේ පින්වතුන්ට දැනගන්න පුළුවන්. ඒකට හේතුව ඉතින් මේ කාරණාවත් බොහොම වැදගත් කරුණක්. මොකද පින්වතුනි මේ ශාසනයේ තියෙන බොහොම විශේෂ කාරණාවක් තමයි ආර්යයන් වහන්සේලා තමන්ගේ ආර්ය භාවය තවත් කෙනෙකුට ප්‍රකට කරන්නේ නැහැ කියන කාරණාව. කවදාවත් පින්වතුනි මාර්ගඵල ලාභියෙක් තමන්ගේ මාර්ගඵල කාටවත් ප්‍රකට කරන්නේ නැහැ. ඒක මේ ශාසනයේ තියෙන බොහොම විශේෂ ලක්ෂණයක්. මං හිතන්නේ මෙන්න මේ කරුණු කාරණා නොදැන ගැනීම එක පැත්තකින් බොහෝ දෙනෙකුට ලොකු පාඩු සපයනවා. ඒකට හේතුව තමයි අද මගඵලයයි කියලා ප්‍රකාශ කරන ඇතැම් පිරිස්වලට අපේ සමහර ඇත්තෝ ගොදුරක් වෙලා ඔවුන් නොමග ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ධර්මකාරණාවල් හරිහැට දැනගත්තනම් කවුරුවත් පින්ඔතුනේ ඔහොම නොමග යන්නේ නැහැ. නොමග යන්නේම ඇත්තටම පින්ඔතුනි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හරිහැටි අවබෝධ නොකර ගන්න අය. එයාලා තමයි නොමග යන්නේ. හරිහැටි ධර්මය අවබෝධ කරගත්තනම් කවදාවත් පින්ඔතුනේ කිසිම කෙනෙක් නොමග යන්නේ නැහැ. ඉතින් ඒ කාරණාව කොයිතරම් උසස් කාරණාවක්ද කියන එක අපි කලිනුත් පින්ඔතුන්ට මතක් කරලා දීලා තියෙනවනේ දේවදත්ත හාමුදුරන්ගේ වශයෙන්. දේවදත්ත හාමුදුරුවෝ තද අවීචී දුක් විඳින්නේ මොකක් නිසාද? බණ අහපු නැති නිසා. ඉතින් මොන දේ කරන්න ගියත් පළවෙනියටම කළ යුතු දේ තමයි පින්ඔතුනි ධර්ම ශ්‍රවණය කරන එක. පින්කමක් කරන්න ගියත්, සීලයක් රකින්න ගියත්, දානයක් දෙන්න ගියත්, භාවනාවක් කරන්න ගියත්, මේ මොන දේ කරන්න ගියත් පින්ඔතුනි ඔක්කොටම කලින් කරන්න ඕන දේ තමයි බණ අහන එක. මොකද බණ ඇහුවේ නැති වුණොත් ඒ කෙනාගේ ජීවිතය වරදින්න පුළුවන් ඉඩකඩ ගොඩාක් වැඩි. ඒත් අපේ ධර්මයේ තියෙනවා පින්වතුනි සැබෑ ආර්යයන් වහන්සේලාගේ හැසිරීම මොන වගේද කියලා. රහතන් වහන්සේලා කිසිම මගඵල ලාභියෙක් කවදාවත් පින්වතුනි තමන්ගේ මාර්ගඵල ප්‍රකට කරන්නේ නැහැ. ඒක මේ ශාසනයේ තියෙන විශේෂත්වය. ආර්යයන් වහන්සේලා මගඵල ප්‍රකාශ නොකරන කාරණාව මොකක්ද පින්වතුනි? මේ ශාසනයේ තියෙන බොහොම විශේෂම ලක්ෂණයක් තමයි ගුණවතා තමන්ගේ ගුණවත් බවවත් ප්‍රකට කරන්නේ නැහැ. ඒක තමයි මේ ශාසනයේ තියෙන බොහොම විශේෂම ලක්ෂණය. ගුණවතා තමන්ගේ ගුණවත් භාවය ප්‍රකට කරන්නේ නැහැ. ඒ ගුණවත් භාවය ප්‍රකට කරන්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි සිල් රකින්න කෙනා තමන් සිල් රකින්නවා කියලා ප්‍රකට කරන්නේ නැහැ. දන් දෙන කෙනා තමන් දානපතියෙක් කියලා ප්‍රසිද්ධ කරවන්න උත්සාහ කරන්නේ නැහැ. භාවනා කරන කෙනා තමන් භාවනා යෝගියෙක් කියලා ප්‍රකට කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද තමන්ගේ ගුණය තව කෙනෙක් දැනගැනීමෙන් තමන්ගේ ගුණයට සිදුවෙන කිසියම් ලාභයක් නැහැ. තමන් සිල් රකින්නවා කියලා තව කෙනෙක් දැනගැනීමෙන් තමන්ගේ නිවනටවත් තමන්ගේ සසරටවත් තමන්ගේ ගුණයටවත් පින්ඔතුනි කිසියම් ලාභයක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. හැබැයි යමෙක් ගුණවත් භාවය ප්‍රකට කරනවා නම් එතන තියෙන වංචනික ධර්මය. ගුණවත් භාවය ප්‍රකට කරන්නේ පිඟතුනි ලාභ සත්කාර ලබා ගැනීමේ චේතනාවෙන්. මොකද
ගුණවත් භාවය ප්‍රකට කිරීම ලාභ සත්කාර උපදවන මාර්ගයක්. හැබැයි ගුණය දියුණු කරගෙන යමෙක් ඒ ගුණය සංගවගෙන යනවනම් ඒ කෙනා ඒ ගුණය වඩන්නේ නිර්වාණය අරමුණු කරගෙන. යමෙක් ගුණය රකින්නේ ලාභ සත්කාර උපයන මාර්ගයක් හැටියට ලාභ සත්කාර උපයන චේතනාවෙන්. හැබැයි සැබෑ ගුණවතා ගුණවත් භාවය රකින්නේ තමන්ගේ නිර්වාණය අරමුණු කරගෙන, තමන්ගේ සසර අරමුණු කරගෙන. තොර යමෙක් තමන්ගේ ගුණවත් බව ප්‍රකට කරනවා නම් එතන තියෙන්නේ ලාභ සත්කාර උපයන චේතනාව. තමන් මෙහිම සිල්වත් කියලා අන්නේ පිරිස දැනගත්තම ඔවුන් බොහෝසෙන් පැහැදිලා බොහෝ සත්කාර සම්මාන කරනවා. තමන්ගේ තියෙන යම්කිසි ගුණයක් තව කෙනෙක්ව දැනුවත් කරවීම අන්නේ චේතනාවෙන් තමයි දැනුවත් කරන්නේ. නමුත් මේ ශාසනයේ පිංගුතුනි තියෙන විශේෂත්වය තමයි කවදාවත් ඒ ගුණවතා තමන්ගේ ගුණවත් බව ප්‍රකට කරන්නේ කොටින්ම කියනවා නම් එක්කෝසේ උපන් අයියමලෝල දෙන්න මහණ වුණත් අයිය රකින්න සීලයක් මල්ලිටවත් දැනගන්න තියන්නේ නෑ. එංගර එහෙම කතාවක් තියෙනවා. දවසක් මේ ශාසනේ පැවිදි වෙලා හිටපු සහෝදරයෝ දෙන්නේ, අයියමලෝ දෙන්නේ. ඒ වැඩිමහලු සහෝදරයා දුතාංග රකින්නවා. හැබැයි කවුරුවත් දන්නේ නැහැ උන්වහන්සේ දුතාංග රකින්නවා කියලා. බාල සහෝදරයා දවසක් උන්වහන්සේ දානවල දල ඉවරුණාම උන්වහන්සේට අඹ කෑල්ලක් ගෙනල්ලා දෙනවා. උන්වහන්සේ ඒ වෙනකොට ආරක්ෂා කර කර හිටිය ඒකාසනිකංග දුතාංගී කියන දුතාංගය. මේ දුතාංගවල තියෙන පින්වතුනි විශේෂත්වය තමයි දුතාංග රකින්නකම් කුසල් වැඩෙනවා. හැබැයි දුතාංගයක් කැඩුවා කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. වෙන්නේ අර කුසල පක්ෂයේ වැඩෙන එක නතර වෙන එක විතරයි. දුතාංගේ කැඩුවම. ඉතින් මේ දුතාංග රැකීමේ තියෙන විශේෂමානිසංසය තමයි පින්වතුනි යම් බුද්ධ ශාසනයක ඒ කෙනාට ගිහිව වුණත් පින්වතුනි අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. ගිහි භාවයේ ඉඳගෙනම අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. සුඛ සහිත ප්‍රතිපදාවකින් අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. බොහොම විශේෂ කාරණාවක් තමයි මේ දුතාංග සමාදානිය. ඒක සසරේ පුරුදු කරලා තිබීම ඉතාම වැදගත්. ඉතින් දැන් මේ තෙරුන් වහන්සේ ඒකාසනිකංග දුතාංගේ සමාදන් වෙලා හිටියේ. ඒකාසනිකංග දුතාංගේ කියන්නේ දවසකට එක වේලයි ධන්වල දන්නේ. ඒ ආසනේ ඉඳලා නැගිට්ටොත් ආය උන්වහන්සේ ඒ දවසට ආහාර ගන්නේ නෑ. ආයිට පහුවෙන තමයි ආහාර ගන්නේ. යම් විටක උන්වහන්සේ ආසනේ නැගිට්ටේ වෙලාවක යම් ආහාරයක් වැළදුවොතින් ඒකෙන් උන්වහන්සේගේ ශික්ෂාපදේ කැඩෙනවා. දැන් අර තමන් වහන්සේට මේ සහෝදර හාමුදුරුවෝ මේ අඹ කෑල ගෙනල්ලා දුන්නේ අන්න ඒ වගේ අවස්ථාවකදී. ඉතින් දැන් උන්වහන්සේ මේක වැළදුවොත් උන්වහන්සේගේ මේ දුතාංගේ බිඳෙනවා. ඉතින් අර හාමුදුරුවෝ ඒ නිසා එපා කිව්වා. එතකොට අර හාමුදුරුවෝ අහනවා, ඒ ස්වාමීනි, ඔබ වහන්සේ ඒකාසනිකංග දුතාංගේව සමාදන් වෙලාද වල දෙන බෑ කිව්වේ කියලා. දැන් වින්නතුනි මේ වගේ අවස්ථාවකදී බලන්න ඒ ගුණවතා කටයුතු කරලා තියෙන විදිය. උන්වහන්සේ දැන් නෑ කිව්වොත් බොරුවක් කිව්වා වෙනවනේ.
උන්වහන්සේ ඕ කිව්වතින් අර හාමුදුරු දැනගන්නවා මේ හාමුදුරු මේ දුතාන්ගේ සමාදන් වෙලා ඉන්නේ කියලා. එතකොට එහෙම දැනගත්තම මොකද වෙන්නේ? ඊළඟට තවත් ප්‍රශ්න ගොඩාක් අහනවා. කොච්චර කාලයක් රැක්කද? අනිත් එක තමන් වහන්සේගේ ගුණී අනිත්‍යය දැනගන්නවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ වෙලාවේ කරන්න තිබිච්ච එකම දේ තමයි ඒ දුතාන්ගේ කඩන එක. ඒ නිසා තමන් වහන්සේගේ අවුරුදු 50ක් රැකපු දුතාංගය ඒ වෙලාවේ කැඩුවා. ඒ ගුණය තමන්ගේ එක්කුසේ උපන් බාල සහෝදරයා දැනගනී කියන බයට. ඒතර ඒකෙම හිතන්නකෝ, මේ ශාසනයේ සැබෑ බුද්ධ ශ්‍රාවකයාගේ හැසිරීම මොන වගේද කියලා. සැබෑ බුද්ධ ශ්‍රාවකයා කවදාවත් පින්වතුනි තමන්ගේ සිල් ගුණදම් අනිත් අය ඉදිරියේ ප්‍රකට කරන්න උත්සාහ කරන්නේ නැහැ. යමෙක් ප්‍රකට කරනවා නම් ඒ ප්‍රකට කරන්නේ වංචනික අදහසකින්, ඒ ලාභ සත්කාර ඉපීමේ චේතනාවෙන්. ඉතින් නමුත් සැබෑ ගුණවතා කවදාවත් තමන්ගේ ගුණය තවත් කෙනෙක් දැනගන්නවටවත් පින්වතුනි කැමති නැහැ. එකේ තරමටම රැකගෙන තමයි මේ ගුණවත් භාවය රකින්නේ. ගොද සැබෑ ගුණවතා ගුණවත් භාවය රකින්නේ තමන්ගේ නිවන අරමුණු කරගෙන, තමන්ගේ සංසාරය අරමුණු කරගෙන. ඒක තමයි විශේෂත්වය. එතකොට පින්වතුනි බුදුරජාණන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ඒ සැබෑ ශ්‍රාවකයාගේ හැසිරීම මොන වගේද කියලා අපේ පින්වතුන්ට අවබෝධ කරගන්න පුළුවන් නේද? උන්වහන්සේලා සිල්වත්ද? උන්වහන්සේලා ත්‍යාග සම්පන්නයිද? මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සැබෑ සිව්වණක් පිරිස මේ මගඵලලාභීද, ධානලාභීද? ඌව පිංගතුනි සමහර වෙලාවට එකට ළඟ එකම ළඟ හිටියත් දැනගෙන නැහැ කවුරුවත්. ඉතින් මම කියන්නේ මේ ශාසනයේ අපේ පිංගතුන් වෙන්න උත්සාහ කරන්න මේ පෘථග්ජන කෙලස් තියෙන සිත් තියෙන මිනිස්සු සතුටු කරවන්න නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ සතුටු කරවන විදිහට ජීවත් වෙන්න. මොකද මේ කෙලස් ලෝකයා සතුටු කරා කියලා අපට ලැබෙන ලාභයක් නෑ. ඇත්තටම අපි මේ කෙලෙස් ලෝකයා සතුටු කරවල බලාපොරොත්තු වෙන්නේ භෞතික ලාභයක්. ඌව පිඟුතුනි කොච්චර කාලයකටද ওই භෞතික ලාභය හොයන්නේ අපි? හැබැයි ඊට වඩා උතුම් ලාභයක් අපි ළඟ තියාගෙන ඒ ලාභේ වටිනාකම නොදැනගෙන නේද ඒ වගේ වැරදි පාරක අපි යන උත්සාහ කරන්නේ? ඉතින් ඒ නිසා අපේ පිංගතුන් උත්සාහ කරන්න භාග්‍යවතුන් වහන්සේගේ හිත සතුටු වෙන ආකාරයේ ගුණවතෙක් වෙන්න. නැත්නම් මේ කෙලෙස් තියෙන පෘථග්ජන ලෝකයා සතුටු කරවන ගුණවතෙක් වෙන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරවන ගුණවතෙක් වෙන්න. ඒ ගුණවතා නිහඬව තමන්ගේ ගුණවත් භාවය දියුණු කරගෙන මේ ගමන යන්න උත්සාහ කරනවා. අපේ පිංගතුන් සිල් රකින්න, ඉතාම හොඳින් සිල්පද රකින්න. තමන් රකින සිල්පදයක් අනිත් අයට ඉරියව්වකින්වත් දැන නොගැනෙන විදියට සිල් රකින්න. තමන් යම්කිසි තැනක ගිහිල්ලා කියන්න ඕනනේ, අනේ මම නම් කවදාවත් හොරකම් කරලා නැහැ, හොරකම් කරන්නෙත් නැහැ. තමන් එහෙම කියන්න ඕන නෑ. අනේ මම නම් කවදාවත් බොරු කියන්නේ නෑ, බොරු කියලත් නෑ, එහෙම කියන්න ඕන නෑ. දැන් සමහර අය ඉන්නවනේ පින්වතුනි, සමහර වෙලාවට කියනවා අනේ මම මේ බොරුවක් නෙවෙයි කියන්නේ. ඒක සමහරලාට සත්‍ය කර කර කියනවා විවිධ වචන දදා. එහෙම පින්වතුනි තමන් ඇත්තක් කියනවා නම් එක ලෝකයේ ඉදිරියේ තමන් බොරු කියන්නේක් නෙවෙයි කියලා ඔප්පු කරන්න උත්සාහ කරන්න එපා.
මොකද තමන් බොරු කියන කෙනෙක් නෙවෙයි නං තමන් බොරුවක් කියන්නේ නැත්තං අපි හිතමු තමන් කියපු කාරණාවක් සම්බන්ධයෙන් ඒ අහපු කෙනා සැක කළා කියලා. දැන් සාමාන්‍යයෙන් පින්වතුනි ඒක වෙන්න පුළුවන් දෙයක්. මොකද හැමෝම සිල්වතුන් නෙවෙයිනේ. සමහර අය අතර ඉන්නවා මෙහෙම අය. ඔන බොරු කියන කෙනෙක්. අපි හිතමු ඒ කෙනා බොරු කියනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔහුට යම් කතාවක් කිව්වොතින් විශ්වාසයක් ඇති නොවෙන විදියෙ. ඔහුගේ හිතට ඒ කියන කාරණාව සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ. එතකොට ඔහු හිතන්නේ මේ කෙනා මේ බොරුවක් කිව්වේ කියලා. තමන්ට පිළිගන්න බැරි කාරණාව කවුරු හරි කියපු ගමන්ම බොරු කියන කෙනා හිතන්නේ මොකද්ද? මේ මිනිහයා කිව්වේ බොරුවක් කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් හොරකම් කරන මිනිහයට මිනිස්සු ගැන හිතෙන්නේම මේ මිනිසුත් හොරකම් කරනවා ඇති. ඉතාම උසස් ගුණධර්ම තියෙන කෙනෙක් ගැන පවා හිම හිතෙන්න පුළුවන්. ඉතාම හොඳින් සත්‍යවාදීව කතා කරන කෙනෙක් පිළිබඳව පවා හිම හිතෙන්න පුළුවන්. තම තමන් එහෙම හිතලා බලන්න. තම තමන් ඒ වගේ හිතලා ඒ මිනිහයා කියපු කතාව ඇත්තයි කියලා හිතිච්ච අවස්ථා කොච්චර ඇද්ද? එහෙම තමන් ගැන තමන් මෙනෙහි කරලා බැලුවොත් තමන් ඉන්නේ මොන පක්ෂයේද කියලා තමන්ට යම් අදහසක් තමන් පිළිබඳව ගන්න පුළුවන්. සමහර කෙනෙක් ඇවිල්ලා කියද්දි යම් කතාවක් ඒ කෙනා කියන්නේ බොරුවක් කියලා තමන්ට හිතෙනවා. නමුත් පස්සේ තහවුරු වෙනවා, අනේ නෑ මේ මිනිහයා කියලා තියෙන කතාව ඇත්තක් නේ කියලා. එතකොට හිතන්න තමන්ට ඇයි එහෙම ඒ මිනිහයා කියපු කතාව බොරුවක් කියලා හිතුනේ? අන්න එහෙනම් හොඳට මතක තියාගන්න, ඒ මිනිහයා කියපු කතාව බොරුවක් කියලා තමන්ට හිතුනේ තමන් බොරු කියන නිසා. වෙන හේතුවක් නිසා නෙවෙයි. නැත්තම් කරුණු හරිහැටි නොදැනගෙන මේ මිනිහයා කිව්වේ බොරුවක් කියලා ස්ථීර කරගන්නේ තමනොත් බොරු කියන නිසා. ඒකේ මම කියන්න ගියේ තමන් කාට හරි යමක් කියද්දි ඒ කෙනාට ඒක කියලා ඒක සත්‍ය කරන්න යන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් සමහර දේවල් කියලා සමහරලාට ඒක සත්‍යයි කියලා කියන්න අපි විශාල වෙහෙසක් දරනවා. ඒක හිම කරන්න ඕනේ නැහැ. මොකද තමන් දන්නවා නම් තමන් කවදාවත් බොරුවක් කියන්නේ නැහැ කියලා ඒ මිනිස්සයා ඉදිරියේ තමන් සත්‍ය කියනම කෙනෙක් කියලා ඔප්පු කරන්න උත්සාහ දරන්න එපා. මොකද ඒ මිනිස්සයා තමන් පිළිබඳව අධ්‍යනයක් කරෝති. අන්න එතකොට ඒ මිනිස්සයාට වැටහෙනවා අනේ මේ මිනිස්සයා කියන්නේ ඇත්තනේ කියලා. මේ මිනිහයා කියන්නේ ඇත්තනේ කියලා ඒ මිනිහයාට ඔප්පු වෙනවා. හැබැයි තමන් ඒක තහවුරු කරන්න උත්සාහ කළොත් පිංගුතුනි එතකොට මේ මිනිහයාට හිතෙනවනේ යම් කිසි දෙයක් ඇයි මේ මිනිහයා මේක මේ තරම් උනන්දුවෙන් කියන්නේ කියලා. එහෙම කවදාවත් මිනිස්සු ඉදිරියේ තමන් කියන දේ තහවුරු කර කර නොයෙක් දේවල් කිය කී ඒක ඔප්පු කරන්න යන්න ඕනේ. තමන් කියන කතාව ඇත්තක් නම් ඒක කියන්න. ඉතින් අන්න ඒ වගේ පින්වතුනි දැන් මම කියන්න ගියේ ලෝකයේ ඉදිරියේ තමන් එහෙම වෙන්න ඕන නෑ. මම කවදාවත් සත්තු මරන්නේ නැහැ කියලා ලෝකයා ඉදිරියේ ඔප්පු කරන්න යන්න එපා. මම හොරකම් කරන්නේ නැහැ කියලා ලෝකයා ඉදිරියේ ඔප්පු කරන්න යන්න එපා. ලෝකයා එක තීරණේ කරાવી තමන් තමන්ගේ දේ කරගෙන යන්න. ලෝකයා එක තීරණේ කරાવી තමන්ගේ හැසිරීමේ. මේ මිනිස්යානේ සිල්වතෙක්. මේ මිනිසයා කවදාවත් මේව කරන්න යන්නේ නැහැ කියලා ඒ මිනිසු තීරණේ කරાવી. ඒක තමන් ඔප්පු කරන්න යන්න එපා. තමන් දන් දෙන්න. හැබැයි තමන් දානපතියෙක් කියලා ලෝකයාට ඔප්පු කරන්න යන්න එපා. තමන් කරන පින්කම තවත් අයට අනුමෝදන් කරවන්න. ඒක සත්පුරුෂ අදහසින් කරන්න.
ඡායාරූප අරගෙන ඒක අනිත් ඇට පෙන්වන්නේ. ඒක සත්පුරුෂ අදහසින් කරන්න. හැබැයි ඒ උත්සාහය තමන් දානපතියෙක් කියලා උත්සාහ දරන උත්සාහයක් ගන්න එපා. තමන් දානපතියෙක් කියලා ඔප්පු කරන්න දරන උත්සාහයක් කරගන්න එපා. තමන් භාවනා කරන්න. හැබැයි තමන් භාවනා යෝගී කියලා ලෝකයා ඉදිරි ඔප්පු කරන්න යන උත්සාහ කරන්න එපා. මම මෙච්චර භාවනා කරනවා, මෙච්චර භාවනා කරලා තියෙනවා. ඒව ඔප්පු කරන්න යන්න එපා. තමන් සිහියෙන් වැඩ කරන විදිය දිහා බලලා ලෝකයා තීරණය කළාවි තමන් මොන වගේ කෙනෙක්ද කියලා. ඒක ලෝකයාට බාර කරන්න. තමන් ඒකට උනන්දු වෙන උත්සාහ ගන්න යන්න එපා. තමන් ඒක කරන්න යන්න එපා. ඒක බිංගතුනි මේ ශාසනයේ තියෙන විශේෂ කාරණාව. විශේෂ ලක්ෂණය. ගුණවතා කවදාවත් තමන්ගේ ගුණවත් බව ලෝකයාට දැනගන්න ඉඩ හදලා නැහැ. ඉරියව්වකින්වත් වචනයකින්වත් අන්‍ය ක්‍රමයකින්වත් ලෝකයා ඉදිරියේ ඒක දැනගන්න ගුණවතා ඉඩ තියන්නේ නැහැ. හැබැයි සමහර කෙනෙක් ඒ අයගේ හැසිරීම දිහා බලලා තීරණය කරાવી. අන්නේ තැනට එන්න අපේ පිංගුතුන් ගුණවත් වෙන්න. තමන්ගේ ගුණවත් භාවයේ අනිත්‍යය දැනගන්නේ නැහැ කියන්නේ ඇත්තටම තමන්ගේ ගුණවත් භාවයේ දියුණු වෙලා නැහැ කියන එකයි. ඒකයකට දෙන්න තියෙන උත්තරේ. තමන් සිල්වතේ කියලා තමන්ට හිතෙනවා නම් අනේ මේ මිනිස්සු මම සිල්වතේ කියලා දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තමන්ගේ ඒ සිල් රැකීම තාම දියුණු වෙලා නැහැ කියන එක එකෙන් කියන්නේ. අනේ ඒක දියුණු කරගන්න බලන්න. එතකොට ලෝකයා තමන්ගේ ප්‍රතිරූපය හරියටම දැනගනි. දැන් තමන් වෙනුවෙන් පින්ඔතුනි තමන්ටම ප්‍රණාමය ලක් කරලා දැන්වීම පල කරගත්ත කියලා ඇති ප්‍රයෝජනයක් තියෙනවද? යම් කිසි තරගකින් දිනලා එහෙම නැත්නම් යම් කිසි දෙයක් කරලා මේ කෙනාට ප්‍රණාමය දක්වනවා කියලා අපේ ගෞරවය කියලා අපේ සුබ පැතුම් කියලා තමන්ම පින්ඔතුනි දැන්වීමක් ගහගත්තම තියෙන මොකද්ද තියෙන ප්‍රයෝජනේ? තමන්ගේ හිත දන්නවනේ මේක වෙන කවුරුත් කරපියකක් නෙවෙයි මමම තමයි මේක කෙරෙව්වේ කියලා. මං හිතන්නේ අන්නිය වගේ වැඩක් තමයි මේ ගුණවත් බව ලෝකයා ඉදිරියේ ප්‍රකට කරන්න යෑම. ඒක ලෝකයාට තීරණය කරන්න ඉඩ දෙන්න තමන් ඒකට උත්සාහ ගන්න එපා. තමන් තමන්ගේ ගුණවත් බව දියුණු කරගෙන යන්න. ඒක තමයි මේ ශාසනේ සැබෑ බුද්ධ ශ්‍රාවකයාගේ ස්වභාවය. ඒක විශේෂ ලක්ෂණයක්. ඒක ආර්යයන් වහන්සේලා කවදාවත් ආර්ය භාවය ප්‍රකට කරන්නේ. මහා සමි සූත්‍ර අට කතාවේ කියලම තියෙනවා නිදාණයක් ලැබපු කෙනෙක් ඒ නිදාණය ප්‍රකට කරන්න උත්සාහ ගන්නේ වගේ ආර්යයන් වහන්සේලා කවදාවත් තමන්ගේ ආර්ය භාවය ප්‍රකට කරන්න උත්සාහ ගන්නේ නෑ. ඒක විශේෂ කාරණාවක්. ඉතින් ඒ නිසා අපේ පින්වතුන් අන්නේ විදියට කටයුතු කරන්න උත්සාහ කරන්න. එතකොට අපේ පින්වතුන්ට මෙන්න මේ කාරණාවවත් හරියට තේරුම් කරගත්තොත් මම හිතනවා අද බොහෝ නොමගකට ගියපු වංචනික පිරිසට මං හිතන්නේ නෑ අපේ පින්වතුන් අහුවේ කියලා. ඉතින් එහෙම අහුණාම තමන් යන්නේ වැරදි මාවතකනේ. බුදුරජාන් වහන්සේගේ සරණ යනවා කියලා යන්නේ වෙන සරණකනේ. ඒකේ තියෙන අඩුපාඩුව. ඒ නිසා ආර්යයන් වහන්සේලා මතක තියාගන්න කවදාවත් තමන්ගේ ආර්ය භාවය තවත් කෙනෙකුට දැනගන්න ඉඩ තියන්නේ නෑ. ඉතින් මේ මණිකාර කුලපගතිස්ස මහරහතන් වහන්සේ රහත් කියලා මේ නිවසියන් දැනගෙන ඉඳලානේ අවුරුදු 12ක් දන් දීලත්. ඉතින් දවසක් මේ හාමුදුරුව වැඩම කරපු වෙලාවේ මණික් කරුවට කොසල් රජ්ජුරුව මණිකක් ගෙනල්ලා දෙනවා. මේ කොසල් රජ්ජුරුව පණිවිඩ කරුවෙක් යැති මණිකක් එවනවා. මණික් කරුව ඒ වෙලාවේ හිටියේ දානෙට මාළු පිසින්න මාළු කප කප. දැන් මාළු කප කප හිටපු අතින්ම පණිවිඩකරුව ගෙනත් දීපු මණික අතට ගත්තා. ඉතින් ගත්තේ අර ලේ තැවරිච්ච අතින්. ඒ නිසා ඒ මණික් ගල එතනම තියලා ගිහිල් අත හොදගෙන ඉන්න ගියා.
මංකවන මේ ගෙදර ඇති කරනවා කියරට කොස්වාහලිහිනිය. ඔය කොස්වාහලිහිනියා මේ මැනික් ගල දැක්කා ලේ තැවරච්චි නිසා මස් කෑල්ලක් කියලා. එනි සැවිල්ල එක පාරටම ගිල්ලා. ඕක වෙන කවුරුවත් දැක්කනේ දැක්කේ හාමුදුරුව විතරයි. නිවස වැඩලේන හාමුදුරුව විතරයි. ඉරි ඊළඟට පින්වතුනි දැන් මැනික්කරු ඇවිල්ලා බලනව කෝ මැනික් ගල. මැනික් ගල කොහේවත් නෑ. තියපු තැනත් නෑ, බිමත් නෑ, කොහෙවත් නෑ. ඉතින් අඹුදරුවන්ගෙන් ගිහිල් හැවෝ උන් මේ ගන්න තියා දැකලවත් නෑ මැනික් ගලක් මෙහෙම ගෙනත් දුන්න කියලා. ඊළඟට පින්වතුනි හිතන්නකෝ මැනික්කරුවට මොන වගේ සිතුවිල්ලක් පහළ වෙන්නේ ඇද්ද? මැනික්කරුවට ඇත්තටම හිතුණ මොකද්ද? මේ ගෙදරට කවුරුවත් දැන් ආගන්තුක ආවෙත් නෑ. ඇවිල්ලා කවුරුවත් ගියෙත් නෑ. මම තියපු තැන මැනික් ගල නැත්තං මේ මැනික් ගල ගන්න වෙන කවුරුවත් නෑ. ගෙදරයි ගත්තෙත් නැත්තං තියපු තැනත් නැත්තං කවුරුවත් ඇවිල්ලා ගියෙත් නැත්තං මේ මැනික් ගල ගන්න වෙන කවුරුවත් නෑ. ගන්න ඇති හාමුදුරු වෙන්න ඇති කියලා හිතුවා. දැන් මේ කාටද හිතුනේ? අවුරුදු 12ක් එක දිගට දන් දීපු උපාසකයෙකුට. එතකොට තේරෙනව නේද? එක දිගටම පින් කරගෙන ගියත් සද්ධාව කියන කාරණාව ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒකට හොඳම උදාහරණේ තමයි මේ කතාව. දොළොස් අවුරුද්දක් දන් දෙන්නේ ශ්‍රද්ධාව තිබිච්ච නිසා. ශ්‍රද්ධාව නැත්තම් දන් දෙන්නේ. ඒතරේ දොළොස් අවුරුද්දක් දන් දීපු මේ මැනික්කරුවා පින්වතුනි දැන් මේ වෙලාවේ ඒ ශ්‍රද්ධාව බිඳගත්තා. අන්න එහෙමනම් ඒකෙන් හිතන්ද ශ්‍රද්ධාව කියන කාරණාව රැකගන්න අපි කොයි තරම් උත්සාහයෙන් කටයුතු කරන්න ඕනද, සිහියෙන් කටයුතු කරන්න ඕනද කියලා. මොකද ශ්‍රද්ධාව කියන කාරණාව ඕන වෙලාවක පිඟුතුනි වෙනස් වෙන්න පුළුවන්. මරණාසන්න මොහොතකදී පවා පිඟුතුනි ශ්‍රද්ධාව කියන එක වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔය සමහරලාට බලන්න එකතු වෙලා පින් කරන අය ඉන්නවා. සමහර කාලයකදී එකට ඉන්නවා, සමහර කාලයකදී වෙනස් වෙනවා. ඇයි ඒ? ශ්‍රද්ධාව නිසා. කාලෙකදී හොඳට භාග්‍යතුන් වහන්සේට පින්කම් කර කර යනවා, කාලෙකදී මුකුත් පින්කමක් කරන්නේ නිකන් ඉන්නවා, වෙන වෙන වැඩ කර කර. ඇයි ඒ? ශ්‍රද්ධාව මිදිලා. ඉතින් ඒකනේ අර මේ දවසක් අර හොඳ කතාවක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේක දායකයෙකුගේ ගෙදරකට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ කියපු පණිවිඩයක් කියනවා. පණිවිඩය තමයි ඒ දායක මහත්මයාට දානෙ දෙන්න තියෙන හිට. නමුත් ඉල්ලීමක් කරනවා ඒ උපාසක මහත්මයාගෙන් හෙට දෙන්න තියෙන දාණය දවස් 7කින් දෙන්න බැරිද කියලා. දැන් මේ උපාසක මහත්මයාගේ මේ ඉල්ලීම කරාම උපාසක මහත්මයා කියනවා, ස්වාමීනි මට දවස් 7කින් දාණය දෙන්න පුළුවන්. හැබැයි ඔබ වහන්සේ කාරණා තුනක් පිළිබඳව මට පොරොන්දුවක් වෙනවා නා. සහතිකයක් දෙනවා නා. මොකද කාරණා තුන? ස්වාමීනි මේ දවස් 7 දවස් 7 ඇතුළත මම මැරෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ මට පොරොන්දු වෙන්න ඕන කිව්වා. මේ දවස් 7 ඇතුළත මගේ මේ දාන වස්තුව ගින්නෙන් හෝ එහෙම නැත්නම් ජලයෙන් හෝ එහෙම නැත්නම් හොරහතුරන්ගෙන් හෝ එහෙම නැත්නම් රජවරුන්ගෙන් හෝ මගේ මේ දාන වස්තුවට හානියක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ පොරොන්දු වෙන්න ඕන කිව්වා. ඒ වගේම තමයි අද මගේ මේ තියෙන ශ්‍රද්ධාව දවස් 7ක් යනකම් මේ විදියටම තියෙනවා කියලා ඔබ වහන්සේ මට පොරොන්දු වෙන්න ඕන කිව්වා. එතකොට ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා, උපාසක දවස් 7ක් ඇතුළත නුඹ මැරෙන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙන්නම් කිව්වා.
දවස් හතක් ඇතුළත නුඹේ දානවස්තුවට හානියක් වෙන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙන්නම් කිව්වා. හැබැයි උපාසක, දවස් හතක් ඇතුළත නුඹේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙන්නේ නැහැ කිව්වා. මොකද ශ්‍රද්ධාව රැකගන්නවා කියන එක නුඹ සතුම කාරණාවක් කියලා පැහැදිලි කරා. ඒක නුඹට බාරයි කිව්වා. ඒතොර තේරෙනව නේද පිංගුතුනි, මේ ආර්යයන් වහන්සේලා පවා ඕනෑම දෙයක් කරන්න පුළුවන් මේ උත්තමයන් වහන්සේලා පවා ශ්‍රද්ධාව කියන කාරණාවදී ඒ ශ්‍රාවකයන් එක කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියලා. ඒක භාග්‍යවතුන් වහන්සේ තනුමත කරන කාරණාව. භාග්‍යවතුන් වහන්සේවත් කවදාවත් පිංගුතුනි කෙනෙකුගේ ශ්‍රද්ධාව ඒකාන්තියම තියෙනවා කියලා පොරොන්දු වෙන්නේ අඩුම තරමේ සෝවාන් ඵලයේ ලබනකන්වත්. මොකද සෝවාන් ශ්‍රාවකයාට තමයි ස්ථාවර ශ්‍රද්ධාවකට එන්නේ. ඒක වෙනස් කරන්නේ වෙනස් වෙන්නේ ඉන්ද්‍රකීලයක් වගේ ඒ ශ්‍රද්ධාව තියෙන්නේ. හැබැයි ඒ වෙනකන් ඊට මෙහා තියෙන ශ්‍රද්ධාව ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඔය ශ්‍රද්ධාවේ මට්ටම් ගණනාවක් කියලා තියෙනවා. මම මෙතන ටික පැහැදිලි කරන්න උත්සාහ ගන්නේ නැහැ, දේශනාවට කාලය මදි වෙන නිසා. නැත්නම් ශ්‍රද්ධාවේ මට්ටම් හතරක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් ඒ පෘථග්ජන භාවයේ තියෙන ශ්‍රද්ධාව ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වතුනි කවුරුවත් හිතන්න එපා මේ තියෙන ශ්‍රද්ධාව ඒකාන්තියම තියෙනවා කියලා. අනිත් එක පිංගුතුනි යමෙක් පිංකම් කරා කියලා, යමෙක් සිල් රැක කියලා හැමදාම මේ මිනිස්යා දිහා ඒ විදියටම බලන්න එපා. මොකද මේ මිනිස්යාගේ ඒ ශ්‍රද්ධාව ඒකේ නා රැක ගන්න උත්සාහ කරගත්තේ නැත්නම් මේ මිනිස්යා වුණත් ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවද බලන්න කාලෙකදී ඉතාම හොඳින් පන්සල් ඇවිල්ලා සිල් අරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් සමහර කාලෙකදී පේන්නවත් නෑ. ඇයි ඒ? එයාගේ ශ්‍රද්ධාව යාට රැකගන්න බැරි වෙලා තියෙනවා. ඒකයි. දැන් බලන්න 12 අවුරුද්දක් දන් දීපු, ශ්‍රද්ධාවෙන් දන් දීපු උපාසකයෙකුගේ ශ්‍රද්ධාවට වෙච්ච දේ. උපාසකයා හිතනවා, මෙනික්කරුවා හිතනවා, හාමුදුරුව වෙන්නේ නැති මේක ගන්න ඇත්තේ. ඉතින් ඊළඟ කාරණාව තමයි මෙතන කතා කරන්න පුළුවන්. තවත් කාරණාව මෙතන සාකච්ඡා කරන්න පුළුවන්. තවත් විශේෂ කාරණාවක් තමයි පිංගතුනි කරුණු කාරණා හරි හැටි නොදැනගෙන මේ පූර්ව නිගමනවලට එන එක. මං හිතනවා මේ කාරණාවත් මෙතන මග නොහැර කතා කරන්න ඕන මාතෘකාවක් කියලා. දැන් බලන්න මේ මැණික්කරුවා කරුණු හරි හැට දැනගෙන තහවුරු කරගෙන නෙමෙයි මේ හාමුදුරුවෝ මේක ගත්තේ කියලා යන්නේ. දැන් මේ යන්නේ සැක කරලා. නමුත් සැක කරන එක ස්ථීර කරගෙනනේ දැන් මේ මැණික්කරුවා යන්නේ. හාමුදුරුවෝ මේක ගත්තේටි කියලා. දැන් බලන්න ගිහිල්ලා මැණික්කරුවා ගිහිල්ලා බලන්න මොකද්ද කරන්න කියලා. මැණික්කරුව ගිහිල්ලා හාමුදුරංගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ අතන තියපු මැණික් ගල ගත්තද? හාමුදුරුවෝ කෝ නෑ මං ගත්තේ නෑ. ඉතින් මැණික්කරුව කියන ස්වාමීනි මේ ගෙදරට වෙන කවුරුවත් ආවෙත් නෑ, ඇවිල්ලා ගියෙත් නෑ. මම තියපු තැන මැණික් ගල නැත්තම්, අඹදරුවොත් මේක ගත්තෙත් නැත්තම්, කවුරුවත් මේ ගෙදරට ආව ගියෙත් නැත්තම් ඔබ වහන්සේ හැරෙන්නේ මේ මැණික් ගල ගන්න වෙන කවුරුවත් නැහැ. ස්වාමීනි මම වෙහෙස කරවන්න නැතුව මට මේ මැණික් ගල දෙන්න. ස්වාමීනි මේ මැණික් ගල නොදුන්නොත් රජ්ජුරුව අපේ පවුල පිටීම මරලා දාවි. ඒ නිසා ස්වාමීනි මේ මැණික් ගත්තු මැණික් ගල මට දෙන්න කිව්වා. හාමුදුරු නිහඬව ඉන්නවා. ඉතින් මැණික්කරුවට කේන්ති ගියා. ගන්න හැටි මම දනී කියලා ගේ ඇතුළට ගිහිල්ලා
බිරිඳ ලවා ලනුපටකුයි දඬු කෑල්ලොකුයි අතර ගත්තා. ගත්තු මැනික දෙන්න නැත්තං ගන්න හැටි මම දන්නවා කියලා බිරිඳට කිව්වා. දැන් බලන්න මං අර කිව්වේ එකයි, මැනික් කරුවා දැම්මේ සියල්ල කරන්නේ අනුමාන කර කර. හැබැයි අනුමානය අනුමානයක් හැටියට තියාගන්නව නෙවෙයි, ඒක දැන් ඒකාන්තව ස්ථීර කරගෙන තමයි දැන් මේ මැනික් කරුව යන්නේ. දැන් මේ වගේ අවස්ථා අපේ ජීවිතවලත් පින්වතුනි අනන්ත ප්‍රමාණ සිදුවෙච්ච අවස්ථාවල් තියෙනවා. මේ විද්‍යට නොවුනත් මේ හැඩේ දේවල්. කරුණු කාරණා හරිහැට නොදැනගෙන සැක කරනවා කියන කාරණාව. මං ඒකයි කිව්වේ මේ කාරණාව බොහොම වැදගත් කරුණක් කියලා. දැන් අපි ගමු, දැන් උදාහරණයකට මෙහෙම ගමු. දැන් අපේ සමාජයේ සමහර අය ඉන්නවා ඔන්න ඔය වගේ පිංගුතුනි මේ පූර්ව අනුමානවලට එනවා. දැන් උදාහරණයක් හැටර ගමු. අපි හිතමු ඔන්න යම් කිසි තැනක ඔන්න යම් කිසි දෙයක් නැති වෙලා තියෙනවා. දැන් මේ හිටපු පිරිස අතරේ කෙනෙක් පිළිබඳව තමන්ට තියෙනවා සැකයක්. දැන් සමහර මිනිස්සු ඉන්නවනේ සමහර මිනිසුන්ගේ හැසිරීම දිහා බලලා, සමහර මිනිසුන්ගේ කතාව දිහා බලලා, සමහර වෙලාවට මේ මිනිසුගේ චරිතේ විවිධාකාරයට මනිනවා. මෙයා හොරෙක් වෙන්නේ නැති, මෙයා වංචාකාරයෙක් වෙන්නේ නැති, මෙයා බොරු කියන කෙනෙක් වෙන්නේ නැති, ওই වගේ පින්වතුනි සමහර හැසිරීම් වලින් සමහර මිනිසුන්ව මනිනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක වෙන්න පුළුවන් සංසාර පාඩු ගොඩක් තියෙනවා. දැන් අපි උදාහරණේ ගත්තා වගේ අපි හිතමු දැන් ඔන්න යම් කිසි තැනක යමක් නැති වෙලා. දැන් ඔන්න යමෙක් අනාවැකියක් කියනවා. ඕකාර මිනිස්සය වෙන්නේ නැති ගන්න නැත්තේ. මම කිව්වට ටිකක් හොයලා බලන්න කියලා දැන් ඔන්න කෙනෙක් පිළිබඳව සැක කරලා ඒ පිළිබඳව යම් ප්‍රකාශයක් කරනවා අනාවැකියක් කියන. ඕක අනිවාර්යෙම ඒ මිනිස්සය වෙන්නේ නැති ගන්න නැත්තේ. දැන් ඔන්න අපි හිතමු දැන් ඒ නැති වෙච්ච භාණ්ඩයේ අයිතිකාරයා ඒ කියපු කෙනාගේ කතාව පිළි අරගෙන කොහොම හරි හොයලා බලලා ඇත්තටම තහවුරු කරගත්තා ඒ මිනිස්සයා තමයි ඔක ගන්න නැත්තේ කියලා. අපි හිතමු එහෙම වුණා කියලා. එතකොට අර අනාවැකිය කියපු මිනිස්සයට මොකද හිතෙන්නේ? සතුටක් ඇති වෙනවනේ. මොකක් ගැනද සතුටක් ඇති වෙන්නේ? තමන් කියපු දේ හරි ගිය නිසා. දැන් ඒ සතුට ඇති වෙලා නිකන් ඉන්නෙත් නැහැ. ඔහුට ලොකු අභිමානයක් තියෙනවනේ. ඉතින් ඒ නිසා ඔහු සමහර වෙලාවට ඒක අනිත් අය ඉදිරියේ තමන් බොහොම අභිමානින් කතා කරනවා. මම කියපු දෙයක් කවදාවත් වැරදිලා නැහැ. මම කිව්වනේ මේ මිනිහය තමයි ගන්න ඇත්තේ කියලා දැන් ඔන්න බොහොම සතුටින් ඒක ප්‍රකාශ කරනවා. දැන් ඒ කියපු එක හරි ගියාමනේ. හැබැයි අපි හිතමු ඇත්තටම ඒ මිනිසයා තමන්ගේ බහණ්ඩ නැති කරගෙන නෙවෙයි. එයා ඒක යමෙක් හොරකම් කරගෙන ඇතැයි කියලා හිතුවට ඇත්තටම වෙලා තියෙන්නේ එයා ඒක තියපු තැන අමතක වෙලා. ඔන්න එයාට ඒ තියපු තැන දැකලා කොහොම හරි අර නැති වුණායයි කියලා හිතපුදී තමන්ටම හමු වෙනවා තමන්ම තියපු තැනකි. දැන් අර අනාවැකි කියපු කෙනාට මොකද වෙන්නේ? එයා අනාවැකි කිව්ව එක වැරදි නේද? දැන් ওই වගේ අවස්ථාවකදී හරිනම් මම කියන්නේ මොකද්ද කරන්න ඕන? තමන් කියපු දේ හරි ගියාම ඒ පිළිබඳ බොහොම අභිමානින් කතා කරනවා නම් මම කියන්නේ පින්වතුනි තමන් කියපු දේ වැරදුනාමත් තමන් සත්පුරුෂයෙක් නම් අර මිනිහයන්ගෙන් ගිහිල්ලා හරිනම් සමාව ගන්න ඕන. මම ඔයා පිළිබඳව මේ වගේ වැරදි වැටහීමක් ඇති කරගත්තා. මේක නැති වෙච්ච ගමන් මම ඔයයි මේක ගත්තේ කියලා හිතුවා. ඔයා පිළිබඳව මම නිවැරද්ද සැක කරලා චෝදනාවක් කරපෙකට මට සමාවෙන්න කියලා හරිනම් තමන් සත්පුරුෂයෙක් නම් සමාව ගන්න ඕන. එහෙම නැත්තං
ඒකේ පාඩුව තමන්ටම තමයි සසරේ ලැබෙන්නේ. මොකද්ද පාඩුව? සමහර වෙලාවට අර සමන් සැක කරපු කෙනා ගුණවතෙක් නම්. පිංගතුනි, සසරේ ගුණවතෙකුට පිංගතුනි ඒ කරපු කර්මයට සංසාරේ තමන්ගේ පස්සේ තමන්ට එළව එළවයි කර්මය පල දෙනවනේ. ජීවිත කීයක් නිවැරදි වැරදි කරුවෙක් වෙයිද? ජීවිත කීයක් නොකරපු වැරදි වලට දඬුවම් ලබයිද? ජීවිත කීයක් හිරේ විලංගු වල වැටෙන්න වෙයිද? ඔහොම වෙනවා. ඒක සමාව ගත්තේ නැත්තම් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒක ඒ මනුස්සයාට සසරේ ලැබෙන දෙයනේ. නමුත් මම කියන්නේ සත්පුරුෂයෙක් නම් අඩුම තරමේ සමාව ගන්න වටිනවා. මොකද තමන් කියපොදි හරි ගියානම් හැසිරෙන්නේ එහෙම නෙවෙයිනේ. එහෙනම් මේ මිනිස්සයාගේ මූණටත් ගිහින් කියනවා තමන් හොරකම් කරා කියලා. මම දන්නවා, මම ඒක කලින්ම කිව්වා මෙයා හොරකම් කරේ කියලා. එහෙම කියනවා. හැබැයි ඒ වගේම තමයි තමන් කියපු දේ වැරදුනා නම් අනිවාර්යයෙන්ම මම කියන්නේ කියලා සමාව ගන්න ඕන. අනේ මම හිතපු දේ වැරදි කියලා. පිංගුතුනි, මම මේ කතාව කියන්නේ නුවණැත්තුන්ගේ හැසිරීම ඕක නෙවෙයි. මේ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරන ආර්යයන් වහන්සේලා, එහෙම නැත්තම් ගුණධර්ම සම්පූර්ණ කරන සත්පුරුෂයෝ නුවණැත්ත පිංගුතුනි කරුණුකාරණා හරිහැටි නොදන්නා තැන්වලදී හැසිරෙන්නේ පිංගුතුනි ඔහොම නෙවෙයි. එයාගේ හැසිරීම මොන වගේද කියලා බොම ලස්සනට පැහැදිලි කරලා තිනවා හරි අපූරු ජාතකයක. මේ ජාතක කතාව නම් සිද්ධ වෙන්නේ පිංගුතුනි බොහොම වෙනත් කාරණාවක්. නමුත් මට මේ ජාතක කතාවේ මේ කොටසට අදාළ කොටස අපේ පිංගුතුට මෙහෙම කියන්න හිතුණා. මොකද නුවණැත්තෝ කරුණු හරිහැටි නොදන්නා තැන්වලදී හිතන විදිය. අපේ බෝසතාන් වහන්සේගේ ජීවිතයේක ඍෂිවරයෙක් වෙලා හිටියා. මුලින් බොහොම ධනවත් සිටුවරු, පස්සේ කාමයන් ආදීනව දැකලා මහණ වෙලා දැන් තවුස් ආරාමයක තවුස් දම් පුරමින් ඉන්නවා. ඔය ආරාමේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඔය අතරින් 7 දෙනෙක් බෙදාගෙන දවස ගානේ කැලේට ගිහිල්ලා පළවෙල කඩාගෙන එනවා. එක්කෙනෙක් එක දවස ගානේ ඔහොම දවස් 7කට 7 දිනක් යනවා. පින්තුරි, දැන් ওই විදියට කටයුතු කරද්දී මේ ආරාමයේ ඉන්න මේ තාපසවරුන්ගේ සීල ගුණයෙන් ශක්‍රදේවියන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනේ පවා උණු වුණා. චර සිල්වත් පිරිසක් මේ පිරිස. ඉතින් ශක්‍රදේවියෝ ඒ වෙලාවේ මේ ආරාමෙ දිහා ආවර්ජනය කරලා බලලා මෙන්න මෙහිම හිතනවා. ශක්‍රදේවියන්ට මෙන්න මෙහිම සිතක් පහළ වෙනවා. මොකද්ද? ආරාමයේ කොහෙන්ද සිල්පද කැඩෙන හේතු? ආරණ්‍යක කොහෙන්ද සිල්පද කැඩෙන හේතු? ඇයි රූප දකින්නේ? ශබ්ද අහන්න නැහැ. ගඳ සුවඳ විඳින්න නැහැ. රස විඳින්න නැහැ. සමහරට ලුණු නැතුවත් කන්න ලැබෙනවෙ වෙන්නේ නැතිනේ. ඒව නැහැ. ස්පර්ශයනුත් නැහැ. ඒතර පහසින් අකුසල කර්ම කෙරෙන්නෙත් නැහැ. ඒතර ඒ වගේ තැනක කොහොමත් ඉතින් කවුරු හිටියත් සිල්වත් තමයි කියලා ශක්‍රදිවෙන්ට හිතෙනවා. නමුත් මේ පිරිස සැබෑවටම සිල්වත් පිරිසක්ද කියලා මම පරීක්ෂා කරන්න ඕන කියලා ශක්‍රදේවියෝ නොපිනි ආරාමයට ඇවිල්ලා අර පිරිස දැන් ආහාර ගෙනල්ලා ආහාර බෙදද්දී බෝසතාණන් වහන්සේගේ කොටස තමයි ඉස්සල්ලාම වින් කරන්නේ. ඉතින් එහෙම වින් කරපු ඒ කොටස දවස් 3ක් ශක්‍රදේවියෝ හැංගුවා. දවස් 3ක් නොපිනියවිලා ආහාර ටික හැංගුවා. දැන් උණු බෝසතන් වහන්සේ පළවෙනි දවසේ ආවා. ඇවිල්ලා බලනකොට ආහාර ටික නැහැ. දැන් ආහාර ටික නැති වුණාම පිඟුතුනි මොන වගේ සිතුවිලි හිතෙන්න ඕනද? ඔන්න එකක් මෙහිම හිතෙන්න පුළුවා. මේ පිරිස මේ ගුණධර්ම රකින්නේ, මේ සීල් රකින්නේ මම නිසා. ඒ තරම් අනුකම්පා කරපු මේ පිරිසට අද මට ආහාර තියලා නැහෙනේ කියලා ඔන්න ආහාර නොතිව්වා කියලා වැරදි සිතක් ඇති කරගෙන දොස් සහගත සිතුවිල්ලක් හිතට නැගින්න පුළුවන්.
ඔන්න එහෙම හිතෙන්න පුළුවන්. තවත් මෙහෙම හිතෙන්නත් පුළුවන්. සමහරලාට මට තියපු එක කවුරු හරි හොරෙන් අරගෙන කාලත් ඇති. ඔහොම හිතෙන්නත් පුළුවන්. හැබැයි තින් ඔය ඔක්කොම හිතලු විතරයි. හරියට තහවුරු කරගෙන නෙවෙයි හිතන්නේ. නමුත් අපි පිංගතුන් දන්නවද? නුවණැත්තෝ කවදාවත් ওই වගේ විදියට හිතන්නේ නැහැ. අන්න ඒකයි මට මෙතන කියන්න ඕනේ. කවදාවත් කරුණු කාරණා හරියට නොදැනගෙන තවත් කෙනෙකුගේ පිළිබඳ වර තවත් කෙනෙක් පිළිබඳ වැරදි හැඟීමකින් හිතන්නේ නැහැ. කරුණු හරියට නොදැනගෙන. දන්නවනම් හිතනවා, නොදැනගෙන හිතන්නේ නැහැ. දන්නවද බෝසතාන් වහන්සේ මොකද හිතුවේ කියලා? බෝසතාන් වහන්සේ හිතුවා, සමහර වෙලාවට අද කෑම තියපු කෙනාට මට කෑම තියන අමතක වෙන්නේ නැති කියලා හිතුවා. දැන් එහෙම වෙන්න පුළුවන්නේ. අමතක වෙන්නේ නැති කියලා හිතුවා. ඊළඟට දෙවෙනි දවසේ දැන් ආහාර හැංගුවනේ. දෙවෙනි දවසේ දැන් එකම දේ නැවත නැවත වෙනකොටත් වෙන වෙන දේවල් හිතෙන්න පුළුවන්නේ. නමුත් ඒත් වැරදි දෙයක් හිතුවේ නැහැ. ඒත් උන්වහන්සේ මොකක්ද දන්නද හිතුවේ? තමන්ගේ පැත්තට වරදක් දාලා. මොකද හිතුවේ? සමහර වෙලාවට අද මේ පිරිස මට ආහාර තියන්නේ නැත්තේ ඊයේත් තිව්වනේ අදත් තියරනේ මගේ මොකක් හරි වරදක්වත් උනාද දන්නේ නැහැ. ඒ නිසා ආහාර නොතිව වෙන්නත් පුළුවන් කියලා දැන් තමන්ගේ පැත්තට බර දාලා කාරණාව ගැන හිතුවා. ඒතර තමන් ගැන හිතන්නේ. එහෙම හිතලා කාරණාව ගැන හිතලා එදත් යන්න ගියා. තුන්වෙනි දවසේ එනකොට තුන්වෙනි දවසේ ආහාර ටික නැහැ. දැන් එදා හිතුවා, එහෙනම් මගේ ඇති මොනෝ හරි වරදක් වෙලා ඇති. ඒක නිවැරදි කරගන්න ඕන කියලා පිරිස රැස් කරවල මේ කතාව කිව්වා. ඔන්න බලන්න පිංගතුනි, නුවණ තියෙන අය හිතන විදිය. නුවණැත්තු පිංගතුනි කවදාවත් ඒ වගේ වැරදි විදියට කරුණු හිතන්නේ නෑ. කරුණු හරියට නොදැනගෙන. මං හිතන්නේ මේ කාරණාව ඉතාම වැදගත් කාරණාවක්. මොකද දැන් බලන්න, ඔය වගේ කෙලෙස් ධර්ම පුරුදු කරගත්තෙන් පස්සේ තමයි මිනිමි මැණික් කරුව වගේ සිතුවිලි පහළ වෙලා වැරදි තීරණ වලට යන්නේ. එනිසා අපි පිංගුතුන් තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න ඕන හොඳ ගුණයක් තමයි කරුණු හරියට නොදැනගෙන කවදාවත් වැරදි අදහස් වලට එන්න එපා. අනුමාන කරලා මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති එහෙම හිතන්න එපා. මොකද ඒ වගේ දේවල් පුරුදු කරගත්තම ඒවා තමයි මේ සංසාර දෝෂ හැටියට පිඟුතුනේ අපිට ඉන්නේ. සංසාර දෝෂ මේ පුරුදු හැටියට ඉන්නේ ඒවා. ඒ නිසා පුරුදු වෙන්නේ හැම වෙලාවකම ඒක තමන්ගේ පැත්තට බර දදා හිතන්න. මේක මගේ මොකක් හරි අඩුවක් වෙලා වෙන්නේ නැති, මගේ මොකක් හරි අඩුපාඩුවක් වෙන්නේ නැති, ඒක පොඩ්ඩක් බලනවා නම් හොඳයි. අන්න එහෙම හිතන්න උත්සාහ කරන්න. සමහරලාට ඒක නොවෙන්නත් පුළුවන්. අනිත් පාර්ශවයේ වැරද්දක් වෙන්නත් පුළුවන්. නමුත් කරුණු හරියට නොදැනගෙන හිතද්දි නම් ඔන්න ඔය විදියට හිතන්න පුරුදු වෙන්නේ. ඒක ඉතාම හොඳ කාරණාවක්. මොකද එහෙම නොවුනම තමයි පිංගතුණිය ගොඩක් උදවිය කේලම් අහලා පවා වැරදි තීරණ ගන්නෙ. දැන් අර බලන කොසල් රජුරෝ තමන්ගේ ළඟ හිටපු අතිජාත මිත්‍රයා මැරුවනේ බන්දුල සේනාධිපතිව. මොකක් කරලාද? විනිශ්චකාරයන්ගේ වැරදි කේලම් අහලා. පස්සේ කාරණාව දැනගත්තම රජුරු කොච්චර කම්පා වුණාද? රජුරෝ පිංගුතුනි විශාල විදිහට කම්පා වුණානේ. තමන්ගේ ගත්තු තීරණ පිළ මැරෙනකම්ම දුක් වුණානේ ඒ කාරණා පිළිබඳ. රජුරුන්ට නිින්ද ගියෙත් නෑනේ අන්තිමටම. ඒ නිසා පිංගුතුනි ඒ වගේ අඩුපාඩුකම් තමන්ගේ ජීවිතේ ඇති කරගන්න එපා. මොකද අපි මේ යන ගමනේ ඇත්තටම අපේ බොහෝ තැන් තියෙනවා හදාගෙන යන්න. ඒවා හදාගෙන යන්න එක වටිනවා. ඉතින් මේ මැණික් කරුව බලන්න දැන් ගත්ත තීරණේ. ඉතින් මැණික් කරුවා හාමුදුරංගේ ළඟට ගිහිල්ලා හාමුදුරංගේ හිස වට ආර ලනුපට වෙලලා ඒ අතරින් අර ගෙනාපු දණ්ඩ දාලා හරහට කරකවනවා. කරකවන කරකවන්න වටේට බැඳලා තියෙන ලනුපට තද වෙනවා. තද වෙන්න නහර පුපුරලා
දෙකං වලින් ලේ ගලන්න ගන්නවා. ඉතින් ඒ ගලන ලේ බිමට වැටෙද්දී අර කොස්වාහලෙහිණිය ඇවිල්ලා හිඳගෙන කනවා. ඒක දැකපු මැණිකරුවට කේන්ති ගිහිල්ලා වේගෙන් කොස්වාහලෙහිණියට පහරක් ගැහුවා. ගිහිල්ලා මෙරළ ඇදගෙන වැටුණා. හාමුදුරු ඒක දැකලා අහනවා, උපාසක පොඩ්ඩක් අර කුරුල්ල මැරුණද කියලා බලන්න කිව්වා. ඉතින් මැණිකරුවා කුරුල්ල දිහා බලලා හාමුදුරන්ට කියනවා, මගේ ගත්තු මැණික දුන්නේ නැති වුණොත් නුඹටත් වෙන්නේ ඌට වෙච්ච දෙයමයි කියලා කිව්වා. එතකොටම හාමුදුරු තහවුරු කරගත්තේ, එහෙනම් කොස්වහලීනේ මැරිලා. අන්න ඒ වෙලාවේ හාමුදුරු කියනවා, උපාසක මගේ මේ ලණුපට පොඩ්ඩක් බුරුල් කරලා අර මෙරිච්ච කොස්වහලීනියගේ බඩ පළල බලන්න. නුඹය හොයන මැණික හම්බේ කිව්වා. ඉතින් මැණික් කරුවට ඒ වචන ටික කන වැටෙනකොට තමන්ට හිතාගන්න බැරි වුණා. වහාම දුවල ගිහිල්ලා කුරුල්ලගේ බඩ පළල බලද්දි තම මෙච්චර වෙලා වෙහෙස වෙලා හොයපු මැණික් ගල හොුණා. ඔන්න බලන්න පිංගතුනි, මැණික් කරුවට මොන වගේ සිතුවිලි හිතට පහළ වෙන්නේ නැද්ද? මැණික් කරුව ඒ වෙලාවේ හාමුදුරන්ගේ ළඟට ඇවිල්ලා හාමුදුරන්ගේ පාමුල වැඳ වැටිලා හාමුදුරට බැගෑපත් වෙවි කියන, අනේ ස්වාමීනි, නොදැනමා කළ වරදට මට අනුකම්පාවෙන් සමාව දෙනසේක්වා කියලා. හාමුදුරුව කියනවා, උපාසක ඔය කුරුල්ල මැරුණේ නැත්තං මාව මැරුවත් මං ඒක කියන්නේ කිව්වා. එහෙනම් තේරෙනව නේද ආර්යයන් වහන්සේලාගේ මේ සිල්පද රැකීම මොන වගේද කියලා. ඊළඟට ඒ වෙලාවේ කියනවා, උපාසක මේක නුඹේවත් මගේවත් දෝෂයක් නෙවෙයි, මේක අපේ සංසාර දෝෂයක්. මම මේ පෙර කරපු කර්මයක් මේ මට පළ දුන්නේ. ඉතින් ඒ විදිහට ප්‍රකාශ කරාම, ඉතින් ඒ වෙලාවේ හාමුදුරන්ගේ ඉල්ලීමක් කරනවානේ, ස්වාමීනි මට අනුකම්පා කරලා වෙනද වගේම නැවතත් ඔබ වහන්සේ මගේ නිවස දාණයට වඩින්න කිව්වා. නමුත් හාමුදුරේලා ප්‍රකාශ කරන්නේ, උපාසක මේ තමයි නිවසක් ඇතුළට මම වැඩම කරලා මම ගත්තු අන්තිම දාණය. මගේ දෙක කුල්වලට පණ තියෙන තාක්කල් මින් ඉදිරියට මම දාණේ ගන්නේ පිණ්ඩපාතයෙන් පමණයි කියලා පිණ්ඩපාතිකාංගයේ කියන දුතාංගය සමාදන් වුණා. ඉතින් උන්වහන්සේ එතනින් වැඩම කරලා වැඩි දවසක් ගියේ නැයි රෝගාබාධයෙන් උත්සන්න වෙලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. මෙරිච්ච කොස්වාහලෙහිණිය මැණික් කරුවගේ බිරිඳගේ කුසේ දරුවෙක් වෙලා පිළිසිඳ ගත්තා. මැණික් කරුව මරණයට පත් වෙලා අවීචයට ගියා. ඒ කාන්තාව මරණයට පත් වෙලා දෙව්ලොව ගියා. ඉතින් මේ කාරණාවෙන් තේරෙනව නේද, අපි එක්කලා එකට එකතු වෙලා පින් කළත් මතක තියාගන්න හැමෝම එකම පාර කියන්නේ නේ. එහෙනම් මතක තියාගන්න අපි පින් කරද්දී උත්සාහ ගන්න ඕන කොයි තැනකට දියන්නද කියන කාරණාව මං හිතන්නේ අපේ පින්වතුන්ට මේ කාරණාවෙන් තහවුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවත් හිතේ නගාගෙන සිහිය ප්‍රඥාව මූලික කරගෙන පුළුවන් තරම් කුසල් දහම් වඩන්න උත්සාහ ගන්න. එසේ කුසල් වඩන සත්පුරුෂ පින්වත් පිරිසක් බවට පත්වන්න පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ආශිර්වාදේ කරනවා. එවගේම අද දේශනාව මේ විද්‍යට මුළු මහත් ලෝකයාටම sannivedanaya කරන්න දේශනාවේ දායකත්වයේ දරන්නේ අංක 325 ගාලුපාර බේරුවල පදිංචි සන්ධ්‍යා කරුණාරත්න මහත්මිය සහ HVH කරුණාරත්න මහත්මා කියන පින්වතුන් පිරිස. ඉතින් මේ දෙපළ බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම එල්පිටිය කහදුව පදිංචිව සිට මිට වසර 3කට පෙර මියගේ පීටර් පේරුසිංහ පියාණන්ටත් කුසුමාවතී දන්දුනුගේ මෑණියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ සන්ධ්‍යා කරුණාරත්න මහත්මියගේ දෙමාපියන් දෙපළට පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙමාපියන් දෙපළටත්, ඒ වගේම HVH කරුණාරත්න මහත්මාගේ දෙමාපියන් වන වලල්ලාවිට ගුලවිට පදිංචිව සිටි පරලෝසැපත් ජාලිස් කරුණාරත්න ජේන් නෝනා කියන මෙන්න මේ මව්පිය දෙපළටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම බේරුවල ජයසිරි ව්‍යාපාරයේ අධිපති සිරිසේන කරුණාරත්න ඇතුළු සහෝදරයන් වන ගුණදාස වීරසේන
පියසේන ප්‍රේමදාස පාලිත මිගෙල් ආරච්චි කියන මෙනි මේ ඇත්තන්ටත් පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ හැම දෙනාටම මේ සියලු පින් අනුමෝදන් වී ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සන්ධ්‍යා කරුණාරත්න මහත්මියටත් HVH කරුණාරත්න මහත්මාටත් දසුන් කරුණාරත්න ගයන් කරුණාරත්න කියන දරු දෙපළටත් නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා. ඒ වගේම අවික් කරුණාරත්න අග්‍ර කරුණාරත්න කියන මුණුපුරන්ටත් ආශිර්වාදේ කරනවා. ඒ දරු මුණුපුරන්ගෙත් අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට මේ උතුම් වූ පුණ්‍ය බලයේ හේතු වාසනා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉති අවසානයේදී ඔවුන්ටත් ඔබ අප හැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුමාකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදූ 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.